ඉග්‍රහක වර්ග දෙකත් තියෙනවා කියලා කතාවක් කියවෙනවා එතන වර්ග දෙකක් ගැන කියවෙනවා බාහිර පරිසරයේ තිය තොරතුර ග්ඩ හඩගැහිලා තියන ප්‍රතිග්‍රාහක සහ අභ්‍යන්තර පරිසරයේ තියන වෙනස්කම් නැත්තං උත්තේජ ලබා ගැනීමට හැඩගැහිලා තියන ප්‍රතිග්‍රහක දැන් ඔබ වැඩිපුර දන්නේ ඔය දෙකෙන් කොයික ගැනද දමන් මෙහෙ ම හන්නංක ඇස කණ නාසයදීව සම මේවා හැඩගැහිලා තියන්නේ මෙ සංවේදී ප්‍රතිග්‍රහක හැඩගහිල තියන්නේ. බාහිර උත්තේජ ලබා ගැන්ඩද ඇඟ ඇතිල උත්තේජ ලබා ගැන්ඩද. බට පුලන් ඔබේ ඇහැම දාලා ආම සෙහිස්වෙලායකෝ එම බලාගැන්ඩ ෑන. තේර නව ීපපුහ මෙම තේරෙන්ට කිය රෝණ තුකර තමයි මකක්දමි කියයන්ගේ ලවබෝධ වෙන ාරි මේ ඇස කණනාසේ දදිව සම හැඩ ැහිලා තියන්නේ මොකටද කියන් හමකරද. ඔබට පිටිං තියෙන පරිසරයේ තියෙන මොනවද උත්තේජ ලබා ගැන්ඩ එතර ඒගේ ඇගේ ඇතුළි තියනෙවත් තියෙනවාද ඇඟ ඇතුලේ උත්තේජ හඳනා ගැන්ඩ නම් කියන්නකයිතිමතකොට හිරවෙන මොකදඒවා ජනප්‍රිය නෑ එ ජනප්‍රිය නෑ හරි වැඩිය කතා කලා නෑ එනට මතක් කරන්න පුළුවන් වෙඩ ඕනි රුදිරයේ ගලුකෝස් මට්ටම වැඩි කියල හඳනා ගැන්න ප්‍රතිග්‍රහ තියන්නේ කොහේද Workers, womb, te 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 te. ේ ග ු කෝස් මට්ම වැඩි ක කියල හඳුනා ගන්න ප්‍රතිග්‍රහකතියන කොහද අග්ඥ්‍යාසේ අග්ඥ්‍යාසේ දීන්. රෘදර ආසතුති පීඩනේ වැඩි වනා කෙළ හඳර ගැන්න ප්‍රතිග්‍රහ කොහෙදතිී. පෘදරයේ ආසුති පීඩනයේ වැඩි කියෙ හඳනා ගැන්න ප්‍රතිග්‍රහ කොහේදතින් අයිපොතැලමසේ. රෘදරය ෂ්නත්තේ වැඩි කෙ හඳනා ගැන්න ප්‍රතිග්‍රහ කොහදතින්නේ අයිපොතැලමසේ.ඉගන අයිපොතැලමසේ ප්‍රතිග්‍රහකවලින් ඒ දෙක මඳන ගැන්න නොහෙම නෑනෑ ආසුති පීඩනය හඳන ගැන්නන්නේ වා වෙනම තියනෙනවා හයිපොතැලමසේ උෂ්නත්වය හඳන ගැන්නන්නේවා වෙනම තියනෙනවා. පොඩි කොටසක් වුණාට වෙනවෙනම තියනවා තව ප්‍රතිග්‍රහක කියන්න හාගැන් ඇඟ ඇතුලි තියනේවා ෘදිවේ කාබන්ඩ ඩක්සයි් සාන්ද්‍රනයේ වැඩි කියේ අඳුන ගැන්න ප්‍රතිග්‍රහක හද තිෙන COෝ2 දියවෙලා වැඩි කියේ ලන්ඳන ගැන්න ප්‍රග්‍රහකොේද තියන්නේ ඇැ. ල්ඩොල ෝ2 වැඩි කියලන්න ගන්න තැන් ඒ පාඩ මීව රයි දැන් බුරෝ ඩක් කල් කතා කරලා ඒක තියන්නේ කොහේද සංස්ථානක මහා දමනයේ බිත්තියේ තියෙනවාය ඔ ඒක හිපයිතුර කියනගළ මන්දන්නවා ඒ කටපාඩන් සභවේ තියන්නේ හරි සීර්ෂපෝෂිී දමනය බිත්තිය තියෙනවා හරි ැල ඇදෙන එක වැඩි කියලා හඳු ගැන්ඩ පෙන හැල්ලෙ තියෙනවා ප්‍රතිග්‍රාහකයක් ඒකමකක්ද ප්‍රසාර ප්‍රතිග්‍රහක ඒ වනාට වැඩිපුර ජනපිය මොන ප්‍රතිග්‍රාහකද ඇසකණනාසයදිව සමතමයි ජනප්‍රිය. ඒව හැම හොම දන්නවා ඒකට හේතුවකුත් තියෙනවා දැන් හාමුදුර කෙනෙක් බණ කියනකොට වැඩිපුර කියන්නේ මොන ප්‍රතිග්‍රහක ගැනද. බාහිර තොරතුරු ලබා ගැන්න ප්‍රතිග්‍රාහක ඕක නිතරම බණ පැයක් කිව්වෝ ඒ පැයේ කොතෙන් දිහරි කියවෙන හමකක්ද ඇස කණ නාසේදිව සමක නැත්තන් තව වචනයක් කියන අමගත් පංච ඉන්ද්‍රියන් කියලා එතකොට ඔබ නැකිටල කියන්ද එව් අවිතරක් නෙවෙේ හාමුදුරුවනේ අභ්‍යන්තරවත් තියෙනවා ප්‍රතිග්‍රහක සංස්ථානක මහා දමනිය බිත්්තියේ තියෙනවා සීර්ෂ පෝෂි දමනිය බිත්තිය තියෙනවා අගඥාසේ තියෙනවා හයිපොතඇලම සේ තියෙනවා මේ ඇයි ඒවා ගැන කියන්න ඇත්තේ ඒ කතම මාර පස එන මට කියන්න මෙහම මේක හරි තර්කානුකූල හා ධාර්ශනික දෙයක්නදේ අර බාහිර පරිසරයේ තියන තොරතුරු හඳුනා ගැන්න මේ ප්‍රතිග්‍රාහකටික ගැන විතරක් නිතර වැඩිපුර බණට කියවන්න ඇහි ඒ බාහිර පරිසරයෙන් ගන්න දේවල් ටික හඳුනා ගැනීමෙන් තමයි ඔබ ඔබේ ලෝකය කියන එක ගොඩ නගා ගැන්නේ. ඇහැට පේන දේවල් වොලින් කනට ඇහෙන දේවල් වලින් දිවට දැනෙන රසවලින් නහසයට දැනෙන ගඳ සුවඳ වලින් හමට දැනෙන ඉස්පර්සය උෂ්ණත්වය සීතල වගේ දේවල් වොලින්. මෙ මෙහෙම වුණක් හරි අමාරු උපකල්පනය කරද. එයටට ත්‍රයිකරන්්ක උපකල්පනය කරන්න යම් මොහොතක ඇස කණ නාසයේදිව සම කියන සියුලු ප්‍රතිග්‍රාහටික වැඩ කරන්න ඇැතුව කියා කියලා හිත්ඩ ඔබේ. එම හිතලලා හිතන් ඔබට මොක්වෙයිද කියලා. කිසි දෙයක් පේන. මොකක්වම පේන. කිසි දෙයක් ඇහෙන. කිසිම ගඳ සුමදත් තේරෙන. කිසිම දෙක කිසිම රසයක් දැනෙනෑ. කිසිම ඉස්්පර්සයක් දැනෙනෑ කිසිම රස්න දැනෙන්නේ නෑසි තලක් දැනෙන්නෑ මුකුත් නෑ සිම වේදනාවක් හමට වේදනා දැන් එක දැනන්නෙත් නෑ ඔබ මොකක් වෙලාද ගැන් කල්පනා කළවා නිකන් නිකන් හිතන්න ඔබට ඔබ මොකක් වෙලාද දැන්න්නේේ ඔබට පුළුවන්ද තප්පර දෙකතුනක්වත් ඒක අත්හදා බලන්ඩේ කියැන්නේ ඇහැ නම් පුළුවන් මෙහම කර ගැත්තගෙනෙ ඇහැ පියාගැන්නවා කනේ ඇබ දෙකක් ගහ ගැන්නවා ඒත් ඔය කොච්චර ඇබ ගැහුවත් මොනහරි පොඩිය එකක් හරිමකද වෙන්නේ ඇහෙනවා. ඇත තියෙන ලොකු සද්ධයක් හරි වානෙක හෝන් එකක් හරි එම ඇහෙනවා. මේ ඔබ හිතන්නනිකං ඒ ඔක්කෝම ඇස කන නාසයදිව සම මේ දැනෙන සියලුම උත්තේජන ටික නමත් අඩ පුළුවන් න්නං ඔබට දැනෙ ලෝකේ ක එකක් නෑ කියලා. හිතන් ඩමාරුව මේ එක ඒත්‍රියක් ගැඹුරින් හිතල බාන්ඩ ඔබ 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 අවබෝධ කරගන්න ලෝකයේ කියලා වෙන මුකුත් නෙමේ මොකද ෝකය ගැන්න ඔබ ඔබේ පංචේන්ද්‍රයන්ගෙන් ලබා දෙන මොනවටිකරද තොරතුරු ටිකට එකතන ඔබේ ලෝකය එතුර ඔත්තන ඇසන්ද කෙනෙක් උපතිම් ඇසන්ද කෙනෙක්ගේ ලෝකයයි ඔබේ ලෝකයයි වෙනස් උපතිම්හංහහෙන් නැති කෙනෙකුයි ඔබේ ලෝකයයි වෙනස් එතුකර මේ එකම ලෝකය වෙනස් ලෝක තියෙනවාද ලෝකය යනු ඔබයි. ඔබට දැනෙන දේ තමයි ලෝකේ. ඇයන් ලෝකය යනු ඔබේ මනසේ නිර්මාණයක් මිස භෞතික නිර්මාණයක් නෙමෙයි. වැඩිහිතන්ට එපා. මිනිසාගේ රස ප්‍රතිග්‍රාහක. දැම් මම අමුතුුවෙන් කියන්න දෙයක් නෑ ඔබ දන්නවා මිනිසාගේ රස ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන්නේ මොකද මොකක්ද රස සංවයේදී අවයවය මිනිසාගේ දීවහෙනම් දැන් අපි අධ්‍යේනය කරන්න යන්නන්නේ මොකක් ගැනද දීව ගැන්න. මෙහෙ මේකක් ඔබ හලතිය අදඔ එකු හේදදි හරිකිය වෙනකොට. දිව පිනවීම අපි කන කෑමවල අපි ගුණයට වඩා වැඩිපුර හොයන්න මොකද රස. ය අමුත්ෙන් කියන්න දෙයක්ක ඔන්න ගුණය ගැන බැලුවත් දෙවනුව තමා රහයිද නැද්ද කියලා සමයි යන්නේ හරි ඒ රස දැනෙන්නේෙු හොමද පිට දැම් බලමු සාමාන්‍යමෙන් දිව හැදිලා තියෙන කංකාල පේශිවලින් හරි හැදිල තියෙන කංකාල පේශිවලින් එ අංකාල පේශිවලින් හැදුනට පොතක්ක පිටකවරේ වගේ වම්ූර්ණයෙන් පිච්ච දෙකින් මොනා කල්ලද යන කව කරල තියනෙ උඩ අට වටේ හැම තැනම් මොනාපිච්ච දේද තියනෙ කියලා කලින් උගන්නල තියන කලින් පාඩමක දැම් මතකනෑ කරන්න දකුත් නෑ හරි මේ දිවේ තියෙනවා මේ හැම තැනකම වගේ මෙන්න මේවාගේ උඩට නිර්රපුත් තැන් එක තැන නෙමේ හොඳ ඉදිමට වටේම මඟදට යන්නෑ මෙම උඩට නිරුපු තැන්තියෙනවා මෙම මේමට කියන්නේ රස පිටිකා කියලා රස පිටිකා කියලා වැට කියන්නේ හරිට හැම තැනම තිී නවාදී එතර මේ දිවේ හරිද දැන් මෙන්න මේ පැත්තේ සයිඩ් එක මෙන්න මේ හරිිය ඇම්බුල් රස සඳහා සංවේදී ඒවගේම මේ පැත්තෙත් තියෙනවා හැම්බුල් රස මේ හරි ොදේ මෙ මේ ධාර මෙහෙම දෙපැත්තේ මේ හරිය ලුණු රස ඒකෙත් මේ පැත්තත් එහෙම ගත්ත හැකි හරි මේ හරිය පැනි රස මෙන මේ කෙලවර මහරිය මේ හරිය සංවේදී මොකටද තිත්ත රස අපි ඕවන් නොදැන ගොන් වැඩත් කරනවා එක ගොන් වැඩක් කියන්න අපි කරන තිත්ත රස කසායක් වගේ එකක් බොන්්ඩ ඕනි වුනහම හරි මාර තිත්තරස හරි චු්ට වාරදිත් අයි හරි එද අපි මොකද කරන්න නඇත් දෙකත් පියාගෙන කට පුළුවන් තරන් ඇරලා ියේගෑෙන් නැතුව දාගැන්න කෙල්ද අපිකල්පනවාවරි මෙහම කළලා දිව ඇදල මළ හරයටම දාගැන්න මෙතෙන්ට එහෙම නං ඉතිං තිත්ත දැන නඇතුව බෝඩ නං බටය දාලා ඒ ග්‍රසනිකාව හරියට දාලා ඒක කෙලවට පුනීලයක් හයිකල්ලාවක් කරන්න ඕනි නැත්තම් ඕගොල්ලො කට ඇරලා හැ කලක්ක ගැන්න හරිගටම තිත් රස දැන තැන්ට හින්දා තිත්රස එකක මෙහෙයි දන්ගියත් තවුලක් නෑ මෙහෙහි දංග හිල්ලා තිත්ත රස දැන්න මෙතෙදී ම මේ ටිකත් මෙහම දාන්න ඇත්ත ඔබේතයි මේ තැන්කීපේක විතරයි මෙහෙම තියෙන්නේ කෙලාර මෙම තියනවා හැම තැන්න මාර එකන මෙහන්ට දැ මේ මං දැන් මෙම ආඳවන මෙහෙම දැ මේ හරිිය තියන රස පිටිකා සංවයේදී වෙන්න මොනවටද ලුන් රස හම තියන්නේ අ ත් අපි මේ රස භර්ග කීපයක් සම්බන්ධ වෙනේවා දාලා මොනවා හරි හැදුවොත් ඒක කියන්නේ පැි රසයි ඇු රසයි ලුණුරසයි මිශ්‍ර කරපු එකක් හැදුවොත් බීම එකක් හැදුවත් දෙහිඩියක් කැරගෙන දී කරලා ඒකට මොකොද කරන්නටි කළත් සීනිදාානවා දැන් දෙේකඩිය මොකක් දැනවාකට බොනකොට ඇඹුරහත් දැනවා සීනිධාපු හින්ද පැෙන් රසත් දැනවා එතකට කවරු හර කියන එකක ලොහත් චුට්ටත් දෙැම නියීමමයි කියලා උදනවා තකොට එක්කොම එකට දැනෙනවා ප්‍රශ්නයන්නේ මේ හරියේ ගෑවිෙනකොට පැනිිරස මේ හරියේ ඇඹුල් රස මේ හරිියල උනු රස එටිකොක්කොම එකට දැනෙන්ටක් පුළුව. දැන් විස්්ලේෂණය කරන්න පටන්ගන්න අමකක්ද රස පිටිකාව කියනෙ පොයි වගේද. මෙ මේ මගලට බලාගැඩ පුලුවන් ගෙදරග හිං නොදී කන්නආඩිය ලංකාා හටකි හිල්ලා හොඳ ලයිට් එකක් ගාලා ඇ ඒල පේන අදේ උඩට උඩට නිරලතිී නොකිලා. දැම් මෙන්න මෙහෙමයි ඔය රස පිටිකාව කියන එක මේ වගේ හොඳේ මේ ඩබල් අන්නකින් අඳන්න මං අපිච්චදේ හොඳේ මේක ඇතුළේ තියෙනේ ඊළඟදේ තමයි මේක තියෙනවා හොන බලාගන්න හොඳේ මේක රස පිටිකාව මෙන්න මෙව්වා මොනවාදක ඇැහුවොත් රසාංකුරටබ මෙව්වා සංවේදී ස්නායු තන්තු ඇ අපි කිවන්නේේද හැම ප්‍රතිග්‍රහකයක් ම මොකක් එකක සබන්ධ යිද ස්නායි පද්ධ තියක සම්බන්ධයිනි මෙන්න මේ ආවේග ගිනියනවා මෙතන ඉඳන් කොහට දැන් ඔබ හිතන්නම එක ගිනි යන්නේ. මොලයේ රස සංවේදී ප්‍රදේශය. ඒ අවන ආවේග තාමය පෙන්වුයි. දැනතරට ප්‍රශ්නැෙනවා දිවටද රස දැනන්නේ කියලනේ ඇත්තරම රස දැනන්නේ දිවට නනේ. රස දැනන්නේ මුලෙයට. වැඩේය රස දැනන්න මොලේට දිවෙන් තමයික මොන කරගන්න දල්ලගන්න ප්‍රතිග්‍රහණය කරන දැන් ම මේ පෙන්වුවේ මෙන්න මේ මෙ මේකක් තමයි මේ ලොකු කල්ල පෙන්නුවේ හොදේ ඊට පසේ මම මේ වැඩේ කරනම මේ මේ රසාංකුරයක් ලොකු කල්ල බලන්ටන් බලාගැන්ඩ ඒක මේ තියෙන්න මොකක්ද මේ රස සංවේදනය ඇති කරන රසාංකුරයක් බඩ් එකක් ඒ වගේ මහාගොඩක්මටිකේ තියනවා ඒ තියෙනව වවුහයේ රස පිටිකව මේ රසාංකුර රසාංකුරයල් ලොකු කළොත් රසාංකුරක තියෙනවා මේ වගේ මොනහද යනකන්ඩ රසසංවේදී සයිල්ල මේ දිවේ ඇතුළ කරපු දිවේ ඇතුළේ මේටික එළිය හරි ද මෙතන තේරනවානය ගුලන්ට එක බලපු හම මේ බන්නම ද මේටික තියන දිවස්සෙනේ මේ ටි එලියෙන පැදිවිත මේට තින එලි එතකොට එන්න මොනෝහාරි ආහාරයීතන් රසානික දරව මෙතෙන්ටන ගෑවින් මං ඇන්දි අරපැත්තර හිද මේකෙන් පෙන්වන්න හරි මෙහෙමන ගෑවෙන් ඒ කෙමිකල් ටික තමයි මේ තියනෙම මොකක් හරි රසක් ඇති කරන්න හේතුවන කැමිකල් ටික ඒ කෙමිකල් එක ඇවිල්ල මේ මේ තින් රස සංවදි සයිල තියන්නේ ඒක තියනවා සුදරංගුලිකා දැඟ පසාමානයේ ශුද්‍රරංගුලිකා තියන කියලා හ තියෙන්නේ කොහේද? සුද්‍රාත්‍රයේ තිබුණයරි හො දැම් මෙතනත් තියෙන හොද. මේ කෙමිකල් එක ඇවිල් හොඳර බලාගන්නරි. ඇවිල්ලා මේ කෙමිකල්ල එක ඇවිල්ල මේක ප්‍රශම පටලේ යම් තැනකට හයි වෙනවා. හයි වෙනත් එක්කම මේක පටලයේ පටල විභවය මනවෙනවාද වෙනස් වෙනවා. මේ කෙමිකල් එක හයි වෙනත් එක්කම පටල භවය වෙනස් වෙනවා. වෙනස් වෙලා මොකක් හැදෙනදේකේ ක්‍රියාාව විභවයක් හැදෙනවා ඒ ක්‍රියා විභවය යෝම හිල්ලා මේක කෙලවරට සම්බන්ධ සංවේදිස්නාගන්ත මේම ගිහින් මොකක් දක්වා යනෝදකන්. මොලේ රස සංවේදී ප්‍රදේශය දක්වා පනිිවිඩේ අනහිතුකර තමට රස ැනෙන්නේ. එතකට රස කියන්න මොකක් මොලයේ රස සංවේදී ප්‍රදේශය දක්වා යන ඉස්නායු ආවේගයක් ඉස්නායු ආවේගයක් තමයි ඒ හරි දැම් පොඩි දෙයක් කහන්න දීනාවන්ට උබේ මේ බලාග දිවට දැනෙන මූලික රස වර්ග මොනවද පැණි රස ලුණු රස ඇඹුල් රස තිත්ත රස කියලා විතරහි පරණ සිලබස් එකේ තිබුණේ. දෙදස් දහන මේ අලු සිලබසගෙනකොට තව රසක් එකතු වෙලා. අලු සිලබස් එකේ ළමයින්ට රස දැනවා වැඩී. තව රසක් දැනෙන අමොකක් උමාමි රස. රස උමාමි උමාමි දැ මේ රස දැන්කුහොමද කියන්නේ. පැණි රස කියනං කිව්හම ඕන කෙනෙකුට තේරෙනවා. ඇම්ඹුල් රහයි කිව්හම තේරෙනවා. උමාමි රහයි. මාරකිෙලියක් න මේකනේ ඒකන එන්න. අර බිස්කට් ජාති තියෙන්නේ පැණිරස නැති බිස්කට් ට්‍රීම් කැකරනෙවෙයි තව තියෙන්නේ ඔය කජුමදේ හැඩේට තියෙනවානික මෙහෙම තරු වගේ තියෙනවා. ඒවට දාලා තියෙන්නේ මුකක් කිය ලද සේවරි උමාමි රස කියන එක ඉංග්‍රීසි වචනය සේවරි. ආන්නකෙන් ලැබෙන රස තියෙන්නේ ආනක තමයි උමාමි රස ඔරජිනලි උමාමි රස තියන්නේ ඔරජිනලි උමාමි රස තියෙ තක් කාලිවල ආය මස්වල තියෙනවා උමාමි රස ඔය උමාමි රස හදන්ඩ දායක වෙන්න මෙන්න මේක හරි ගලුටමේට් කියන සංයෝගය කොතන හරි ගලටමේට් තියෙනවා නං මෙ මේ වගේ තියන සංයෝගය ගල මේට්නං එන රසට තමයි උමාමි රස කියලා කියන්න ගලුටමේට් කියන්න මොකක්ද බහලා තියෙන ඉදිහයටට හැමයි නොවාම්ලයක් ඒ තක්කාලිවල තියෙනවා මස්වල තියනවා. ග්ලුටමේට් එතකොට මොනහරි වෙනකොට තක්කාලියකට දාපු හාම වෙන රසයක් ඇති වෙනවා එකඒකට තමයි උමාමි රස කියලා කියන්නේ. දැන් ජපානය ඇය මේ මේ තක්කාලිවලින් ගත්න නැතුව ලැබ්බෙක හැදනවා. රි ලැබ්ෙක සංස්ලේෂණය කරනවා. ඒම සංස්ලේෂණය කරපු හාම. ඒකට කියන්නේ මෙහෙම මනොහකිලදගන් මොනොසෝඩියම් ගලටමේට් අයකන්නේ සෝඩියනුත් එකතු කල්ලා තමයි හදල තිනෙ හරි මොනොසෝඩියම් ගලටමේට් මොනසෝියම් ගලමේට් එක මොන නමද ඒ සංයෝග කමිකල් නේම් මොනොසෝඩියම් ගලටමේට් එතකොටර බිස්කට් වර්ග හදනකොට උමාමි රස දෙන්ඩ මොනවදදාන්නේ මිශ්‍රණයටමMSස්gී දාන. MMSG නිසාරණය කළ අලුතින් හැදුවයිම් පස්සේ ඒක ආහාරවලට දදාණ්ඩ ගත්තා රස වැඩි කරඩ. MMSස්Gී ගැන විවිධ මත තියෙනවා. සමහර ආහාරවර්ගවල ගහලමතියනවා MMSG අඩංගු කරලා නෑ කියලත්. ඇබ MMSGී දාලා නැත්තං ඒක සේවරි රසත් තැරන්තියෙන වනං කොහොමද ගත්තිකිල පිබඳ ප්‍රශ්මයයක් තියවා. එනන් තක්කාලිවලින් ස්වභාවිකව නිසාරණය කල් හෝ මස් වලින් සවභාවිකෝ නිසාරණය කළ දාණ්ඩුවනි. නිසාරය කරන්නක සෑහෙන වියදමක් යන එහෙමනම් පොඩක්් එක මොක් වෙන්න ද මිලාදක වෙන්න ඕනේ ලැබ්බ මේ හදන් එච්චර වියදක් කියයන්න හරික්ම නිහැදියෙක් එනම් එක දැම්මේ නෑ කියලා බොරුවට ගැහවද දන්නෙත් නෑ මේක නිෂ්පාදනය කරපු ෑ කියනවා මේක පිළිකාකාරක නෑ කියලා ඒ වනට සමහරයගේ මතයත් තියෙනවා මේ පිළිකාරක ස්වභාවයක් තියෙනවා කියලා ඇැබැ ඔප්පු කල්ල නෑ අපි කියන්නේට කියන්නේ කලිනිකලි අප ඔපපු කරන්නවා හිලා තින් හම ඔපපු කරල නෑ සිකරැදදුම්වල යන සහර සංයෝග පිළිකාරකයි කියලා පර්ේෂණනාත්මකව තහවරු කල්ලා ඉවරයි මේක කහෙම කරලා නෑ. මේකට දැම් කැඇවිල්ලා කෙමිකල්නයම් නෑම් එකන මේකට දානවා ට්‍රේඩ් නයම් එකක් වෙලඳ නමක් ඒ නම දැම්ම ජපන් අය මොකක් කියල දැම්ම ම කියලා දැම්මේ අජින මොටෝ ඔයටොමැටෝ මොටෝ ඔක්කෝම කට්ටයෙන්නේ කොහේද ඔ ය ජපන් නම්න අජින මොටෝ දැවයි නම්තියන්න ටොයෝටා. ඉිස්ුබිසි කවශාකි ඔක්කෝම ජපන් නම් දැන් අපිහිතාගෙන ඒ වාහනෝල්ට දපු නම් කියලන්න නෑ මිනිසුන් ගෙනා හොන්ඩ කියන්නේ වනස්සෙක් බලන්න ඉන්නනෙට් එක දනම් හොන්ඩකි ජීවිත කතාව. මාර දෙවලටිකගෙන කැත්තක මනිහැක ජීවිත කතාව බැලවුණ පැදිි. අපිට හිතේ ඒවා මේ වාහනොල් නංකීල් එදුටහැ සමහරවා ගම් කැන ප්‍රදේශෝල නම් ටොයෝටසිටි බලන්න ඒගුල්ලෝ වාහන හදල්ලා පිටටට යවලා ජනප්‍රිය කළේ ඉංග්‍රීසි නන්නෙවෙේ ඉංග්‍රීසි අකුරෙන් දැම්මට මොන නම්ද ජනප්‍රිය කර ජපන් නම් තේරවාද දැන් අපි මෙහෙ මොනව හරි හදලයිවවෙලා යැව්වොත් සුමනපාල සිරිසේන දැව පටන්ගන්නකටම අපි හිනහ වෙලාව හැහි යයේ මකක්ද අපි හොඳ මොකක්ද හොඳ පොෂ් නමත්දා මොකෝ ජපන් වහිම කළේ නෑනේ එවුගේ නම්දාලා එව්හන් අපිට ොකද වනේ දැම අපිහිතු මි්ෂු ිසිකිේ පවා මොක්ද වාහනය වාාහනයට දමයි දාලදන්නේ පුද්ජලයග නම අජින මොටොත් ඒයවගේ තමයි දැන් අන්තිමට මේ කොත්තු රොටී හදනකොට ෆ්‍රයිඩ් රයි සඳනකොට ඒවටත්මනවදානවාද මෙම ස්චීදානෝ ඒදාන්නේ මොන වැඩි කරන්නද අර සේවරි රසේ ලබාදින්ද ඒකර මිනිසු කැම තියකයි එක දැම්ම නැතිවුණහා මිනිසු කියනපු මේ ෆ්‍රයිඩ රයි එක රස නෑහනේ රසඉන්ද නමක් දාන්ටුව. ඇ සහ රයිතෙන්ට ියහම කියනවා ්‍රයිඩ්රයි සදන තැන්ට ගියහම මකද අම්මෝ අජනමටෝනන් දා්ඩ එපා කියල්. ඒවෙන්ට දැන්නික් කාවිකක් හොයාගෙන තියනවා මේකට මිනිසු කැමති නෑන කැමසනිස් මනිසුට බයි මේකටහරි. කෙසේ වෙතත් මන්දන්න මටත් කියන්න බෑ පිළිකා හැදෙනවාමයි කියලා. සමට හදෙන ෙන්ටත් ඇති. ඒ කලිනිකල් ටෙස්ට එකක් කරලා කියන්නතුව කියන්න බෑ. හැබැයි මෙහෙම දෙයත් තියනවා. මේක ටිකක් වැඩිපුර දාලා කෑවම් පස් එහෙම? රෑටහෙම කෑවොත් අටට නමේට විතර දොලා හයික විතර වෙනකම් මොකද වෙන්නේ වතුර බොන්් ඕෝන. එතුින් යම් ලවනයයක් ලව සසාදරය නයනද වැඩිවිනවා ආසුති පීරන වැඩි වෙන ආස්ුති පීරනේ වැඩිවුණ හම හයිපතලම කියනවා අපිට මොනා කරමද වතුරබීපන් වතුර බීපන් අපිලා අපි ලෞ්වෝ වතුර පෝවනවා අපිට ගෝමහරි ති බාදලා දැන්දාන්නේ චිකන් පෞ්ඩර කියල එක. තියෙන බාණ්ඩෝය හදන දැඟවත්ගොල ඒවා බලන්න නෑ නේද නිකම්. ඒඉන්න වැඩවෙලාරෙන ඟ ඉන්න එක විරිතර ත්තා ඉන්නක විතරයි කරන්නේ යද බලඩි පැව තැගොල්ට ගිහම් චිකන් පවු්ඩ කිය එකත් මේ චිකන් පවඩ කියන එක මේ ඇත්තම චිකන් පවඩද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙන. ද ඒ එක කෘතිම සංයෝගයදද තව තියෙනවා එක් පෞඩ කිය එකත් ඒකන කෘතිම සංයෝය එක් පෞඩ කියන එක දානුව කක්කොල්ට හෙමරිද මෙන්න මෙච්චර චූටි ප්‍රමාණයක් දාපුහාම මෙච්චරක් විතර කෙක් එහෙක එන අරබිතර රහයන ඒකෙන් හැන්දක්හෙම බිම වැටු නොතින් හේම ඔච්චර හෝ දලා ඇව්වත් බිත්තර ගඳ නැතිවෙන්න. බිත්තර නෙමේ බිත්තර ගඳ ඇති කරමයක විත්තරෝලති නරණයම් සුවදක්තිෙන ගන්ධදක් කරි සුවඳ කරමක් කරි ඒක ඇති කරම එතර කඒ කොල්ට බිතර දැම්මත් ඒක කොය ගාන්න දෙන්න හබ වෙන්න. ඇත්තම බිතර දැම්මත්. එක් පවු්ඩ එක දාපුහාම කේක් යායකට හැන්දක් ඇති. දැ මේම ඔක්කෝම දාන්නෙමකොටද සුවඳයි රසයයි දෙන්නන. ඇයි ඒ සුවඳයි රසයයි දෙන්ඩ නිෂ්පාදකය බලන්නේ අපි ඉල්ලන හින්දා නැත්ත ඌට බඩයම රයවදන්ට කාලාහ කියනනමා නියමෝ රහයි මාරු එ කියනන්නේ ඉතින් ඌත් තියෙන සේරම දහජරාව ටික දාලා හදනවා ඒවා දැම නැත්තමු කිය නනමු මෙලෝ රහක්නෑ කියලා මෙයහඩ සුද්දු ලංකාවල්ල ගැන්ඩ ගොඩාක් බලපෑාව එක සාධකයක්ත් තමයි ලංකාව තියෙන මොනවාද ස්පයිසිස් කුළු බඩු බලන්ර ඔය නුවර පැත්තහෙම මිනිස්සු හදලා තියෙනවා මේ පොඩි අකර භාගික විතර ගාඩ්න එක ඒක තියෙනවා කරඳමුංගු අරිද එ ඔ තියෙනවා අර තිය එක එක වර්ගමනාද මේ කුරුන්දුු එතකොට එන සාල් ගම්බිරිස් හෝගේ අපේ තියෙන්නේ කුලුබඩු ස්පයිසිස් ඒවයින් ගස් දෙකතුන දාලා හැම වර්ගේම සාධික්කා හරි ඒවා හිටෝලතියනවා. අප විදේශක ාවහම දැමශේෂෙන් ඔය ලංකාවට මෑතකාලෙ ගොඩක්කාවේ යුක්‍රේණය සහ හිට පස්සේ රුසිාවේ පැත්ත අයිනයාව ගොඩක් දැනම්ක් අත්තෙනෑ හරි ඒ අය ගිහිල් ඇලලාර ස්පයිස් ගාඩ්න එක බලන්න යනවා. සාමාන්‍යයෙන් සුද්ධයකින් රුපියල් පන්දාහක් විතර ගන්නවායි. මුකුත්තු වූට දෙන්න නෑ මොක් කරන්න විරයි. ගස්ටික බලන්ඩ විතරයි. තිං ගිහිල්ර් කුරුන්දු කලේ පොඩ්ඩක් පොඩි කල්ල සුවඳ බලනවා හරිදේ ඔච්චර තමයි රුපියල් පන්දාහට. දැන් අපිට ොහෝම එකක් වෙන රට පෙන්වවාන ජීවිතයට පිරුපිය පන්දහගල ලක බලන්ඩය නෑෙ න රෙද්දම ගස්ටික් මනවා බලන්ඩද දෙ කියලා. එනට උන් ඒට හරි කැමති. අපේ රටේ තිබුණේ ස්පයිසිස් කියලා තිබනේ සියල්ල සවභාවිකේවා. ඒවයින් තමයි ආහාර මොනා කළේද රස ගැන්නුවේ. ඒවා ලැබ්බෙක කුතිමව හදපුවා නෙමේ. ගස්වොල ස්වභාවිකව හැදිච්චේව. ඒවයින් හානියක් වනේ නෑ. එහෙම හිටපු අපි විවෘතාර්ථිකයත් එක් මේ එකක දේවල් එෙන්ඩ ගත්තම් පස්සේ ඒවා පැත්ත කර දාලා. ඒව තියාගෙන ඉන්නවා සුද්ධන්ටආපුහම ගස්්ටි පෙනලා කියකරි ගලෝ ගැන්ඩ. ඒකරල් ඇයුරෙලා අපි මොකද කරන්නේ අර පෙන්නන සූප කැටවලා අරවාය මේ වතින ධජරාවටික දානම්. දාලා කනවා. කාලයිනවා මෙහි කොේද මාරගම්. ඇයිත් පෝලිමේඉන්න දවසකට නිව්වැඩමිෂන් හැත්ත හයක් හැමදාම. මේ දවස්සල තවු අර්බු දෙයක් ඇයිඒ. කී මොතෙරපියෝල්ට ගහන මොනානැද් හින්ජෙක්සන් නැතුව පිළිකා රෝගීන් බරපතල ප්‍රශ්නකට ලක් වෙලා මෙච්චර පිළිකා හැදුනැයි ප්‍රධාන හේතුව ආහාර වෙනස් වෙච්චියක පැහදිලි දෙේ. ැවඒක් පෞඩ කියලා දානයක ානක මොකක්ද කියලා න්නේ. තින් එතකට මේ ඔක්කෝම කරන්නේ ඔබට මොකක් ලබාදෙන්ටද රස ලබාදෙන්ට. දැන් අවුලවුනේ අපි සාම්ප්‍රදායික ස්වභාවික රස ලබා දෙෙන රසකාරක දහස් ගණනක්ක වට්ටෝරුති බිච්චි අපි ඒව පැත්තකට දාලා ලැබ්බෙහක හදපු හානික සංයෝග ටිකක් භාවිතා කන තත්තයට පත්වනාා. ඒවන් නැතිරටවල් වඔල මිනිස්සූ දැන් ඒව කාලා වෙච්චිදේ දන්නවන්නේ මෙහහි ඇවිල්ලා මොන හොයනවද හොයෙනවා ඒවා. ස්ොභාවික ස්පයිසිස්. ඔබභාවික රසකාරක ඒව වැටනකම අපි දන්න අපිට වටන්න නයකයි අනිත් එක තමයි තව දෙයක් තියෙන ඔබට මේක පැහැදිලි කර ගැන්ද ම මෙහෙම අනෝකට හරි උත්තරයක් ඕනි මෙන්න මේ හරියේ රසාංකුර තියෙනවන්නේ මේ හරි තියනේවා ඒ ඒ රසාංකුරවල තියන සයිල්ල වැඩිපුර සංවේදී වෙන්නේ උත්තේජනය වෙන්නේ මොන රහාවහමද ලුණු රහාවාම ුරහ ඇති කරන්න කමිොල්ලොට තමයි මේ යා සංවේදී මේ හරිය තියෙන රසාංකුර වැඩිපුර සංවේදී තිත්ත රහ ඇති කරන්න කෙමිල්ලොලට දැන් ප්‍රශ්නයක නෙමෙයි මමහන්න්‍ය ඔබෙන් මෙහම මේ රසාංකුරය පැනිරහ ඇතිකරණ එකට සංවේදී සයිල කියල හිතන්නකෝ එතොට මේකෙන් හොම ආවේගයක් යනවා මොලේට ඉඩ පස්සේ මටකයන්ඩ තිත්ත රහාදුන ගැත්තහම යන ආවේගයයි පැනිිරහාදුනා ගැත්තහම යන ආාවේගයයි ඇඹුල් රහදුනා ගැත්තහම යන ආවේගයි මෙන්න මේ යන ආවේගේ මුලේටයන ආවේගේ වෙනසත්තිීනවාද තිතරහාවේගේ පැනිරහාවේගේ ඒවයි වෙනසත්තිී නතික ලහන් වෙනසත් තිීනවාද අපට හිතෙන වෙනසත් තිීනවා කියලා එනට වෙනසන්නේ ඒන්න පැනිරහමගින් මුත්තේජනය වෙලා යන ආවේගේ තියෙනවානේ ඒකත් බිලිවෝල්් ධනහතලිහක මොකක්ද කරන්ට එකක් මුලේට යන්නේ ත්තරහට අදාළ කෙමිකල් ගෑ විලා අනයකේ යන්නෙත් ඒකම තමයි ඉතින් මාර ලෙඩක් වවින්නුවන කොහොමද මොලේ ඳන ගැන්නේ මේක තිත්තර හා මේක පෙන්්‍රහ කියලා කොයි ආවේගෙත් එකකයින මාරගෙලියන අඳුනා ගැන්න මෙහෙමයි මෙන්න මේ හරියේ තියෙන ඒවා උත්තේජනය වෙලා ආවේග යනවනම් මොලේට එතර මොලේ බලන්න කොහන්ද දිවේ කොයි හරිෙන්ද මේවා එන්නේ ආම එත නින් ම් මේ දැන්ු රසමොකක්ද ඇමුණු රස ඒමයි අඳුන ගැන්නේ එහෙම නැතුව පැනිරහාවේග ලුණුරහාේග එහෙම ආවේග වල රහවල් නෑ රේරනදේක දැම් මෙන්න මේ හරිෙන් ඉඳන්නම් ආවේග ටික මොලේට යන්නේ මොලේ අඳුන ගැන්නවා එක මොන ආවේගයක් කියලද මොන රහක් කියලද පැනිරහක් කියද එහෙම ඉවෙන්නේ හරි ඒකන්නේ ඒ රසාංකුරවල්ල වෙනසානුව තමයි ොලේ අඳුන ගැන්නන්නේ. එෙනතුව රසේ ආවේගවල වෙනසක් නෑහොදේ ආවේගකමයි. එතුට රසවර්ග කීපය කර ඇරපි දෙහි යුෂ හදල බිව් ලුණුද්දාලා සීනිද්දාල සීනිත් දැනවා ලුණුදැනවා ඇමුලුද්දයවා. එතකොට හරි ඉතිං මේෙන් මෙතනින් ආ මෙතනින් ආේගත්ය යනවා මෙතනින් ආවේගත් යනවා මෙතනිින් නුත් යනවා හරිතකොට. ොලේ තේරුම්ගන්න ලුණු රහත්වයෙනවා පැනි රහත්වයෙනවාහ මෙහෙම වෙනවාද කියන්න මේ ආපු කමිකල් ලොලින් කොටසක් යනවා මේක දිගේ මොලේයට එකන ලුුණු රහටා දාල කෙමිකල් ටික් යනවා මොලේ දක්වා මේ වෙනකොට මොනව වෙලාතිීද මොලේට කාපු කෑමි හැටියට කී අත් ජාති ගිහිල්ල ොලේ ඉදිමිලහතිය මේ වෙනකොට කිසිම ද්‍රෞ්වයක් යන්නෑ හොදේ මොලේට කිසිම ද්‍රව්වයක් යන්නන්නේෑ මොකක් විතරයි දෙයන්නේ මිලිවෝල් ධනහතලිහක ොකක්ද පොඩි ක්‍රියාවවි භවය තමයි යන්නේ. එතට මොලේ බලන්නේ මෙම මේ ඒ ක්‍රියාවි භවය එන්න කොතන නිදන්ද ලුණු රසට සංවේදීයේ වයි දන් එන්න ආහිනම් අට මේ දැනෙන්නේ ලුණුරස කියලා මොලේ තිරණය කරනා. එතකොට රස දැනෙන්නේ දිවටද මොළේටද රස ප්‍රතිග්‍රහණය කරන්න කවුද දිව රස සංජානය කරන්න කවද අඳුනාගැන්න කවද මොලේ මොලේ හැමතැනම මේ මොලේ මොක්ත්වීනවද රස සංවේදී ප්‍රදේශයක්වයවා කලින් ලකුණු කරලා ඇති එක අයාදි නෑ මංහරි එතෙන්ට කියාම තමයි දැනගන්න. මෙහ කවුරුහරි මොනෝහරි කෑමක් කාලා එයා කියනන මෙම ජිවිය ලෝක රසයි එෙම කියනවනං හරි ඔම රසායි කියලා කියනවනම් බයලෝජී අනුව එකෙන් කියවෙන්න මොකක්ද දෑයා හෙම කියන දව කොලොත් එහම කියලා ඇැති ඒ කියවෙන්න මොකක්ද ඒ කියවෙන්නේ. මොලේටේන ආවේක ගොඩායි. රසායි ආවේක ගොඩායි. කවුරර කියනව නම් මෙලෝ රහක් නෑ කියලා. ගල කියෙන මෙලෝ රහක් නෑ.කතකීවෙන්නේ. මොලේටේන ආවේක අඩුයිද හිටාවේකයක් එන්නේ. ඒ කියන්නේ ඒ කෑම කනකොට මෙන්න මේ උත්තේජනය වන ප්‍රමාණය මොකක් කියල කියන්නේ. අඩුයි. එතකොට රස කියන්නේ මායාවක් කියලා තේරෙන් ඇද. එතන්ට කකම මට එඩුව නනාදුණ. මායාවක් කියලා තේරුම් ගණ්ඩ බැරි තරං දරුණු මායාවක්. එකයන්නේ රස කියන්නේ මොලේටේන මොනවා ටිකක් විතරයිද. ආවේක ටිකක් විතරයි. ආවේක ටිකක් විතරමයි. වෙන මුකුත් නෑ. දැම් බලටෙවුණට තේරුම්ගන්න පුළුවන්ද කියලා එක ගැමුරින් හිතන්න පුළුවන්ද බෑ. ඔබට හිතෙන්න නෑ රස කියලා දෙයක් තියෙනවා. රස යනු. දිවෙන් හඳුනාගෙන මොලේට ගිනියන මොනවාටික් විතරයිද. ආවේක ටිකක් විතරයි. ආවේග ලැබෙන ප්‍රමාණය වැඩී නම් මොනෝහරි කනකොට රසාංකර උත්තේජනය වෙලාන ආවේක ප්‍රමාණය වැඩි එච්චරයි. ඒ තමයි ප්‍රසාය කියන්. ඕක අවබෝධ ව උද්දවසක ඔබට ඔ සෑහෙන් ඉස්සරහට ගිහින්. අන්නේ වගේ වට තමයි අධ්‍යාත්මික දියුණුව කියල කියන්න. ඒ මනැතුව හතර පුවටම සිල්ගන්න එක නෙවෙයි ඒ වැරදි කියලත් කියන්නේම සමයට එහෙම කල්ලත් මේ තේරුම් ගඩ බැරුුණාවට පුළුවන් හැබැ උත්සාහ කිරීම වැදගත් අව දහරි දසක තේරෙනවා වෙලාව කෝගල් ලෝ විභහකි වරුණම් පස්සේ මේක ඇරන් කල්පනා කරන්න ඇත්තට මේක මා යාවක්ද ය කිව්වට නෑ මට දැනෙනවානේ කෝමද දැන අන්නහෙම හිතන්ට එතකට එක තැනක දි මේ කලික්වෙඩ ගන්න ඔවු තමයි කිය දැ මේහන් දැන් රහතන් වහන්සේ කෙනෙක් පිණඩ පාතය වඩිනෝ ඉෙදර කොතෙෙන්ටි කාගෙන් හම්බවේ දන්න න ඒ අශ්‍ය ප්‍රමාණය ලැබනට පසේ හපෝගිය එතකොට එයා කැමිති දෙයක් ද හම්බ වෙන්නේ නෑනේ හරකිවලට තිබුණු දෙයක් එතුරඒ එක කනකොට වලද්දී මේ සමහර දසල්ට රසයි සමහර දසොට රසනෑ අපි හිතන්න එහෙමනේ ගොඩක් දියුණු කර ගැත්තොත් මෙච්චරයි යන සිතුවිල් මේ ආහාරය ගන්නේ කුමක් සඳහාද මොකක් සඳහා ජීවිතය පවත්වාගෙන යෑම සඳහායි. ඒකෙ රස දැනෙනවා නමුත් එහි ඇලෙන්නේ ඒ රස ආයාය මොකක් කරන්න ඇැද මනස හොයන්නේ නෑ අපි කොහොමද ඒේ ඇලෙනවා ඒක නැතිවුණාම ගැටෙනවා කණ්ඩ බෑයක්වොමේව්වා මෙලෝ රක් නෑ තෙවුණාද ආනක තමයි දිවපිනවීම. මේ සේරම රසවල් ටික දැනිල්ලි ඔය සේරම අලකලංචි ටික තියෙන්නේ. පුංචි දුරයිනෙ කෑම ටික. මේ මෙහෙම මෙතෙන්ට යනකම් විතරයින්නේ. මෙතනින් ඇතුළට ගියාට පස්ේ ග්‍රස නිකාවට ිහිල් අන්න ශෝතයේ දිගේ අද්දි රස දැනවාවද. තිත්තම තිත්ත දෙයක්ත් දැම්මයි කියලකර මේ අන්න ස්්‍රෝතයේදිගේ යන්න ඒවා. නෑ නෑ හිෙමවුලන්නය. ආමාසේට දැනෙනවාද රස්ස. අපි. ොම ගිහිල්ලා හොඳ හෝටලේකින් කනු ඕ කෑව හොඳට ආවා බිලක් තනියම කාලත් පනස් පන්දාක හොඳට කෑව පරි රසයි පඩියමීවරයි පවදට බෝහ මමාරුවෙන් රුපිය පන්සයක් ඔොයාගෙන ගිින් හන්දියකඩින් තෝෂකෑව දැන් ආමාසය දන්නවාදවෙන්න ශරැංගිලහකින් එන්නේ අමාසේ හරි සතුටයි එහමද අනේ නෑ එඩුසේ අමාසයට පහුවදාට පුවා අන්දකඩේ තෝසයන්නේ මං අඹරන්න එම එකත් තියෙන දාමාශයට නෑ ඔය ඔක්කෝම ටික තියෙන්නේ අඟල් හතරක් විතර තල්ලුුවෙනකං විතරයි. ඒකෙද මේ දැනෙන රසටික ගන්්ඩ විධ කෙමිකල් දාපුහාම ඒටිකෙන් රසටික දෙනා අතර රසටික දීලා ඒවා අතරවෙන්න ෑැනෙ දිවෙන් ඒ රස රස ලබාදෙන්න්න දාපුේවත් මොනවෙන දහ පහු කියැන්න ඒටිකත් මනවෙනවාද ආහාරඇත්ක යනුවන ඩට හිට යනුව. ඒ ඒ රස ලබා දෙන්නට දායක වුණ අර ස්G කියන්නකෝ ඒකෙන් අපට පෝෂණයල් ලැබෙනවාද නෑ. පෝෂණල් ලැබෙන් නෑ. එතුෙක් රස විතර මහිද. රස විතරමයි. මේ අඟල් හතරක්මුණ අකරන්නද පිනවීම සඳහා මාස ගණන් දුක්විඳන්න පුළුවන් රසායනද්‍රව වෙටිකක් බඩරදාගන්නවා. ඕ ඕෝක තමයි දිවපිනවීමේ ආදීනවය කියලා කියන්න. ඕක හොඳට තේරුම්ගත්තොත් ප්‍රශ්නා අඩුකර ගැන්නඩ පුළුවන්. මෙහන්ට? <gussi> <gussi> <ausinterlands> ැ මේ බයිලෝජ ඉගෙන ගැන්නේ මේ වගේම හරිද මේ වගේම තියෙනවා මේම පස්සේ කාලෙක ඔගලන්ටයි කවුරුත් මෙ කියලා දෙන්න කෙනෙක් නැති හිඳ කියන්නේ මේ වැඩ ඉවර උනම් පසේ විභාගෙත් ලියල පස්සෙ කාලික බලන්ට අභිධර්මය පිටක ගරන් ඇරම් බලන්නගේ හම අමාරුයින අ රේරුකාණයේ චන්දවිමල හාමුදුරන්ගේ මහාචාර්ය එයාගේ හාමුදුරන්ගේ පොත් තියෙනවා මේ අභිධර්මය මූලික කරුණු කියලා මේ අබිධර්ම ටික ඔක්කො විස්තර කරන. කවුද කියලා දෙන්නේ. බුදුහාදුරුව. බුදුහාමුදුරුව අභිධර්මයේ දේශනා කරන්නේ මේ ලෝකනෙමේ හරි ඒක දෙවියන්ට දේශනා කරපු එකක්. ඒ දේශනාකරපු එකේ සාරාන්සය ඇවිත් කියනවා සැරයුත්හාමුදුරුවන්ට. සැරිියුත්හාමුදුරුව මතක තියාගෙනවා තමයි යහොම ඇවිල්ල අභිධර්මය බවට පත්වෙන්නේ. ත්‍ර පිටකතුනත් තියෙනවානෙ. සූත්‍රපිටකය අභිධර්ම පිටකය විනය පිටකය කියලා සූත්‍රපිටකය කියන්නේ දක්ස වෛද්‍ය අන මෙ උපමාවක් දක්ෂ වෛද්‍යවරයෙක් විසින් එක 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 රෝගීන් සඳහා ලියපු බෙහෙත්වට්ටෝරු ටිකක් වගේ සූත්‍රපිටකය කියෙනෙක් දක්ෂ වෛද්‍යවරයක් විසින් ඒ ඒ ආපු රෝගියයාගේ රෝකලක්ෂෙන අනුව ඒ ඒ ඇයට ලියව්ව මොනවාද බෙත්වට්ටෝරු ටික හමවෙලා තියෙ කවුහර ල්ල මොක්කර හපුවාම යායට දුන්න මොකද උත්තරේ එද අභිධර්ම පිටකේ කියන්න මනවාගේ එකක්ද ඒ වෛද්‍යවරයා දැනගෙන තිබුණු වෛද්‍ය ාස්ත්‍රයේ තමයි කබිධර්මය කියන්න ඒ වෛද්‍යවරයා දැනගෙන තිබුණු ම එයාගේ සමස්ත වෛද්‍ය ශාස්ත්‍රයේ තමයි අභිධර්මය ශාසනයක් විදිට මේ පවත්වාගෙන අන්ඩ ධාපුේවා තමයි විනේ පිටකේ සවිධානයයක් ඉදිරට පව න්ද ධාපේ. හරි ලස්සන උපමාතියන ළමයි මෙන මේ රසාංකුරේ බුදු හාමුදු රෝවිස්තර කර තියෙනවා මෙන්න මෙහෙම රසාංකුරයට දීලතින උදාහරණය ලූුණු ගෙඩියක් මැද්දෙන් පලන්න පලපු පැත්ත බලන්න ආන්නේ වගේ ලූ රසාංකුර දීවේ තියෙන්. හරියටම හරි පොඩි ලූු ගෙඩියන්න මේ ී ලූු ගෙියක්ලොු ලූු ෙඩියක් කරන පල බලන්න කො ක අපපපුවාම ඒ හැඩියටම තමයි රසංකුර තියෙ සයිල ටිකොහොමෝ ඒක පිටිපස්සෙන් සමහට අර පොඩියට මුලුත් තියෙනවා නිව තමයි මේ ව්වා එතකට මේ බුදුහාමුදුරුවෝ දිවක් කාග හැරි ඇරගන ලැබ්බෙ කපල බලලා විච්චේදනය කල්ලා අන්වීක්ෂයකින් බලලා ඉගෙන ගැත්ත දෙයක්ද මේ නෑ ඒ ඇවිල්ල අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයේ අරක වෙන එකක් ඒ ඇවිල්ලා ඒක මකක්දකට අපි කියන්නේ. ඒක ඉලක්ක කල්ලා එකනි දැ මෙහෙම ඕනිිනං. දිවේ තියන රසාංකුර කොයි වගේ ඇද්ද කියලා මනසින් නුවනින් මෙනෙහි කල්ලා මෙහෙමයි තියන්නේ කලා අවබෝධ කරගන්න පුුවන්. එහෙම අවබෝධ කරගෙන කියපු එක අද කියපුේට ගැලපෙන හටි දක්ක හම පුදුමහිතෙනවා. ඕ මනමේ ලාමයි මීට වැඩිය සංකීර්ණයවා ගැලපෙන්ඩ කියලා තියෙනවා. කනේ, තකොත් කියන්නම් කනේ තියෙනවා සංවේදී සහිල වගයක් එක කෙලවර තියෙනවා හරිද පොඩි පොඩි කදි ඒ කෙන්දි චලනයවීමෙන් තමයි මොකක් කටගන්නද ශ්‍රවණය හට ගන්නේ පැහැදිි දේක අභිධර්මය පොතේ තියෙනවා කනේ ගොළුබෙල්ලෙක්ගේ කවචේ වගේ කොටසත් තියෙනවා පාලිනුත්තිය නොවොද ඒක තියෙනවා රත්තරම්පාට කෙදිි සහිත වූහයක් ඒ හෙදි චලනයවීමෙන් තමයි ශ්‍රවණය හටගන්න කියලා. ඉඩ පස කියනවා ඒකට ශරෝත විඤ්ඥානයත් එක තුනොත් විතරයි යහෙන්නේ කියලා. ඒ ශරෝත විඤ්ඥානය කියන්නේ මොලය පාට්ට එක. මේ තරම් ගැඹුරු දහමක් කොයවත් නෑ. මේක මාර දෙයක් හැබැයි අපි කවුරුත් මේක අද්‍යයනය කරන්න. ඔබ දහම් පාසැල් ගියත් වැඩක් නෑ. ඔය මොනහරි ටික් පාඩන්කල ලියලයින? මකටලිවද දන්නත් නැ කවුරුලිවදන්න එම තන් දහම් පාසලට ගිහම මේ දහම් පාසල යර දහම් පාසලයි අතර දහම් පාසල් තරග දහම් පාසල තියනෙ තරග කරන්නට නෙවෙයි තරගය නිසා ඇති වූ ආතතිය නිමණ්ඩ යිතියෙන්නේ එදිර ඉස්කෝලවල පන්තිවල හැම තැනම තරග කල තරග කල තරග කල්ලා තරග නිසා හෙම්බත් වෙලා දහම් පාසලට ගිහම දම් පාසල්තර දහම් පාසලේදී මේම කියල දෙන්න ඕනි. මේ ළඟදි මට පන්තිය කළම එක්ම කිව්ව ගියාසය ඔක්කෝම ඒ උගැන්වාඋුනාට ඒ උගන්න නෑයට තේරුමකුත් නෑ අපි තිං ඔහේ ලියනවා පාඩන් කරනවා යිභාගියනවා පාස් වෙනවා. මොනවට ද කිව්ව කුකක්්ද ජීවිතයට තියෙන ගැලපීමේ මොකක්වත් අපි දන්නකි. එනිසා දර්ශනයක් විදිට ඉග ගැන්නවානම් මාරදවල්ටික්ත් යෙන ඉගෙන ගැන්ඩ. පුළුවන්නම් ඒලෝලියරලා තනිමධ්‍යයනය කරන්න කවරුත් ඔන්න. ය බේක තියෙනවනයෝ ගොලන්ට මේකත් එක අත්දීනය කරන් යන්න සමහර තැන්ගොල බයිලෝජෝල කියනඒවයි ඒක තියනේවයි ගැලපෙනවා හාත් පසිම වෙනස් තැනුත් තියෙනවා හාත් පසිම වෙනස් තනත් තියෙනවා හ ගැපෙන නැනුත්ති න ගැලෙන ැනුත්.